පාසලට කියලා දෙන්න හදන්නේ 11 ශ්‍රේණිය භෞතික විද්‍යාව කොටසට අයත් තාපයේ පාඩම. මේ පාඩමෙන් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගේ ඕලෙවල් විභාගෙදී ගැටලු එනවා. ඒ ගැටලු වලට හරි විදිහට උත්තර ලියන්න නම් පාඩම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක තුලින් පාඩම ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා. අපි අද බලමු 11 ශ්‍රේණිය 9 වෙනි පාඩම තාපය. අපි මුලින්ම බලමු උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා. උණු තේ කෝප්පයක් බොද්දි ඔයාලට උණුසුමක් දැනෙනවා. ඒ වගේම සීතල බීම වීදුරුවක් බොද්දි ඔයාලට සීතලක් දැනෙනවා. උෂ්ණත්වයේ වැඩි අවස්ථාව උණුසුම් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වයේ අඩු අවස්ථාව සීතල කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් මේ උෂ්ණත්වය කියලා කියන්නේ භෞතික විද්‍යාත්මක රාශියක්. හැම පදාර්ථයක්ම හැදිලා තියෙන්නේ අංශු වලින්. මේ අංශු නිතරම කම්පණය වෙමින් තමයි පවතින්නේ. අපි යම් පදාර්ථයකට උෂ්ණත්වයක් සපයනකොට ඒ පදාර්ථයේ තියෙන අංශු චලනය වෙන්න පටන් ගන්නවා. ඒ චලනය වීම නිසා තමයි මේ උෂ්ණත්වය කියන දේ අඩු වැඩි වෙන්නේ. ඒ නිසා අපිට උෂ්ණත්වය කියන එක මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. උෂ්ණත්වය කියලා කියන්නේ වස්තුවක් නිර්මාණය වෙලා තියෙන අංශුවල මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමක්. මොකක්ද මධ්‍යන චාලක ශක්තිය කිව්වේ? මේ අංශු හැම එකක්ම චලනය වෙන්නේ එකම වේගකින් නෙවෙයි. එක එක වේගවලින් තමයි ඒ අංශු චලනය වෙන්නේ. එතකොට අපි මෙතෙන්දී උෂ්ණත්වය පිළිබඳ කතා කරද්දී ගන්නේ ඒ චලනය වෙන අංශුවල මධ්‍යන චාලක ශක්තිය. ඔගොල්ලෝ 10 වසරේදී ඉගෙනගෙන තියෙනවා චාලක ශක්තිය හොයන්නේ කොහොමද කියලා. මම ඔයාලට කිව්වා සෑම වස්තුවකම තියෙන අංශු චලනය වෙමින් තමයි පවතින්නේ. අපි පිටතින් උෂ්ණත්වය සැපයුවොත් ඒ අංශුවල චලනය වන වේගය තවත් වැඩි වෙලා උෂ්ණත්වය ඉහළ යනවා. අපි ඒ වස්තුවෙන් උෂ්ණත්වය ඉවත් කළොත්, තවදුරටත් අපි ඒ වස්තුවෙන් උෂ්ණත්වය ඉවත් කළොත් ඒ අංශුවල චලනය වන වේගයේ අඩුවීම සිදුවන නිසා උෂ්ණත්වය පහළ බහිනවා. ඕක තමයි අපි උණුසුම සහ සිසිලස කියලා හඳුන්වන්නේ. උෂ්ණත්වය මනින ලබන උපකරණය වෙන්නේ උෂ්ණත්වමානය. මුලින්ම උෂ්ණත්වමානයක් නිපදවලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ ගැලීලියෝ ගැලිලි කියන විද්‍යාඥයා. වර්තමානයේ වන විට අපි උෂ්ණත්වමාන ප්‍රධාන වශයෙන් වර්ග 3ක් පාවිච්චි කරනවා. වීදුරු රසදිය උෂ්ණත්වමානය, වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය සහ සංඛ්‍යාංක උෂ්ණත්වමානය. අපි දැන් බලමු මේ උෂ්ණත්වමානවල ලක්ෂණ මොනවද කියලා. මේ ඔයාලා දකින්නේ වීදුරු රසදිය උෂ්ණත්වමානයක්. මේකේ තුනී වීදුරු බල්බය තුල තමයි රසදිය පිරලා තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙද්දී ඒ රසදිය ප්‍රමාණය කේශික නලය ඔස්සේ උඩට එනවා. අපි උෂ්ණත්වමානයක් සඳහා රසදිය යොදා ගන්න හේතු තමයි රසදියෙහි ප්‍රසාරණය පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ ඒකාකාරී වීම, රසදිය හොඳින් තාපයේ සන්නේනය කිරීම සහ පුළුල් උෂ්ණත්ව පරාසයක් තුළ රසදිය ද්‍රවයක් ලෙස පැවතීම ගන්න පුළුවන්. ඒ වගේම අවාසියක් විදිහට දක්වන්න පුළුවන් මේ රසදිය පරිසරයට එකතු වුණොත් විශාල පරිසර දූෂණයක් ඇති වෙන්න පුළුවන් කියන එක. අපි ඊළඟට බලමු වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය. මේකෙදි රසදිය වෙනුවට යොදාගෙන තියෙන්නේ මධ්‍යසාර. මෙහිදී පාවිච්චි කරන්නේ අපි එතිල් මධ්‍යසාරය හෙවත් එතනෝල්. ඒකේ ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 115ක් වගේ තරම් පහළ අගයකට යන නිසා සෙල්සියස් අංශක බිඳුවට වඩා ඉතා පහළ උෂ්ණත්ව මැනීමට මේක ගොඩක් සුදුසු වෙනවා. ඒ වගේම අනෙක් ද්‍රව්‍යවලට සාපේක්ෂව ප්‍රසාරණයේ වැඩිවීම සහ ප්‍රසාරණයේ උෂ්ණත්වය සමග ඒකාකාරී වීම නිසා අපි මෙතෙන්දී එතනෝල් පාවිච්චි කරනවා. පිරිසිදු එතනෝල් අවර්ණ ද්‍රවයක් නිසා මධ්‍යසාර කඳ පහසුවෙන් බලා ගැනීමට අපි එක වර්ණ ගන්වන්න ඕනේ. ඊළඟට අපි බලමු සංඛ්‍යාංක උෂ්ණත්වමානය ගැන. වර්තමානයේ බහුලව පාවිච්චි කරන්නේ මේ සංඛ්‍යාංක උෂ්ණත්වමාන. අපි කලින් කතා කරපු උෂ්ණත්වමානවල උෂ්ණත්වයත් සමග ද්‍රව කඳන්වල ප්‍රසාරණයේ වෙනස ඇසුරින් තමයි උෂ්ණත්වය මැන්නේ. නමුත් මෙහිදී සලකන්නේ උෂ්ණත්වයත් එක්කලා ප්‍රතිරෝධයේ වෙනස්වීම. ඊළඟට අපි බලමු උෂ්ණත්වය මැනීම සඳහා බහුලව පාවිච්චි කරන උෂ්ණත්ව පරිමාණ මොනවද කියලා. ඒව තමයි සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය සහ කෙල්වින් පරිමාණය.
मे उष्णत्व परिमाण सकस्किरी मेदी अपि तोरगिन तीयन अचल लक्ष्य मे वेनस नोवन उष्णत्व तमाय अचल लक्ष्य विधियट अपि पाविचिकरन्ने एहिदि अपि योदागिन तीयन अचल लक्ष्यन देकक तीयनवा ए तमाय आइस द्रववन उष्णत्वे सह जलय हिमालय बाड पत्वन उष्णत्वे मेवाये वेनस्वीम सिदुवेन्ने पीडन वेनसक् सिदुवुनोत् वितरय सेल्सियस परिमाणे संदहा आइस द्रववन उष्णत्वे सेल्सियस अंशक बिंदुव लेसत् जलय हिमालयवन उष्णत्वे सेल्सियस अंशक 100 लेसत् सलकनवा एतकोट मे अतर पराशय मे लक्ष्य देक अतर पराशय कोटस 100कट बेदला तियेनवा ए वगेम फेरनहाइट परिमाणेदी आइस द्रववन उष्णत्वे एतेंदी अपि सलकन्ने फेरनहाइट 32 विधियट ए वगेम जलय हिमालय बावट पत्वन उष्णत्वे फेरनहाइट 212 लेसत् सलकनवा ए अचर लक्ष्य देक अतर पराशय फेरनहाइट परिमाणेदी अपि कोटस 181कट बेदला तियेनवा ए वगेम केल्विन परिमाणे गत्तहम एहिदी अपि निरपेक्ष शून्य गन कथा करनवा निरपेक्ष शून्य कियला किव्वे वस्तुवक तियेन्न पुलुवन अवम उष्णत्वे ए अवस्थावेदी ए वस्तुवे तियेन सियलु अंशवल चालक शक्तिय शून्य कियला तमयि सलकन्ने एतकोट मे केल्विन परिमाणयट अणुव निरपेक्ष शून्य तमयि एहि शून्य विधियट सलकन्ने ए अवस्थावट अदालव सेल्सियस परिमाणे अगेय सेल्सियस अंशक ऋण 273.15 कियला होयागेन तियेनवा केल्विन परिमाणयट अणुव निरपेक्ष शून्य अगेय केल्विन बिंदुव लेस सलकनवा नमुत् केल्विन एकक उष्णत्व पराशयक सेल्सियस अंशक एकक उष्णत्व पराशयकट समान वन विधियट तमयि तोरगेन तियेन्ने ए अणुव आइस दियवन उष्णत्वय केल्विन 273.15 ए कियान्ने आसन्न विधियट केल्विन 273 विधियट सलकन अतर जलय नटन उष्णत्वय केल्विन 373.15 आसन्न वशयेन केल्विन 373 लेस सलकनवा उष्णत्वय मेनीमे अंतर्जातिक सम्मत एकके विधियट पाविच्चि करन्ने केल्विन විදෙන් බලමු සෙල්සියස් වලින් දීලා තියෙන අගයක් සෙල්සියස් වලින් දීලා තියෙන අගයක් කෙල්වින් පරිමාණයට හරවන්නේ කොහොමද කියලා. එතකොට මෙතෙන්දී අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන දේ තමයි සෙල්සියස් කෙල්වින් කරන්න නම් අපි කීයක්ද එකතු කරන්න ඕනි කියන එක. අපි මෙතෙන්දී එකතු කරන්න ඕනේ 273. අපි බලමු ගණන් කීපයක් හදලා. සෙල්සියස් අංශක 25 අපි කෙල්වින් වලට හරවන්න ඕනේ. එහෙමනම් ඕගොල්ලෝ කරන්න ඕනේ මේ තියෙන ප්‍රමාණයට 273ක් එකතු කරන එක. එතකොට ඕගොල්ලන්ට පිළිතුර එනවා 298යි කියලා. මෙතෙන්දී අපි ඒකකේ සඳහන් කරන්න ඕනේ. අපි දාන්න ඕනේ කැපිටල් K අකුර. තවත් උදාහරණයක්. සෙල්සියස් අංශයක 100. කෙල්වින් කරන්න ඕනේ. එතකොට මෙතෙන්දිත් කලින් වගේම 273ක් අපි මේ සෙල්සියස් අංශක 100ට එකතු කරනවා. එතකොට ඔයගලන්ට පිළිතුර එනවා කෙල්වින් 373යි. දැන් අපි මේ හදලා පෙන්නුවේ සෙල්සියස් කෙල්වින් කරන විදිහනේ. ඊළඟට අපි බලමු කෙල්වින් පරිමාණයෙන් දෙන අගය සෙල්සියස් කරන්න නම් මොකද කරන්න ඕනේ? මෙතෙන්දි අපි කරන්න ඕන දේ තමයි 273ක අගයක් අඩු කරන්නයි ඕනේ. කෙල්වින් වලින් දෙන කෙල්වින් වලින් දෙන පරිමාණයෙන් ඕගොල්ලෝ අඩු කරන්නයි ඕනේ 273. අපි බලමු කෙල්වින් 373. මේක සෙල්සියස් වලින් ලියන්න කියපුවාම ඕගොල්ලෝ කරන්න ඕනේ 373න් 273ක් අඩු කරන එක. එතකොට එනවා සෙල්සියස් අංශක 100 කියලා. දෙවෙනි උදාහරණයක් බලමු. කෙල්වින් 100. කෙල්වින් 100 සෙල්සියස් කරන්න ඕනේ. කෙල්වින් 100න් ඕගොල්ලෝ අඩු කරන්න ඕනේ 273. එතකොට මොකක්ද එන පිළිතුර? ඍණ 173යි. සෙල්සියස් ඍණ 173. දැන් අපි බලමු තාපය කියන්නේ මොකක්ද කියලා. යම් වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනෙක් වස්තුවට ගලා යන ශක්තිය
අපි තාපය ලෙස භෞතික විද්‍යාවේදී හඳුන්වනවා. මේ විදිහට එක වස්තුවක ඉඳලා තවත් වස්තුවකට තාපය ගලා යාම තාප සංක්‍රමණය කියලායි හඳුන්වන්නේ. මේ රූප සටහනේ පෙන්වන්නේ ඒ විදිහට තාපය සංක්‍රමණය වෙන අවස්ථාවක්. රත් වෙච්ච යකඩ කැබැල්ල සිසිල් ජලය අඩංගු බඳුනට දමලා උෂ්ණත්වමානයේ සටහන් වන උෂ්ණත්වය නිරීක්ෂණය කළාම අපිට පේනවා ටික වේලාවකින් සිසිල් ජලයේ උණුසුම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මෙසේ වැඩි වෙන උෂ්ණත්වය එක්තරා අවස්ථාවකදී තවදුරටත් වැඩි නොවි නතර වෙනවා. මේ අවස්ථාව තමයි තාපජ සමතුලිතතාව කියලා හඳුන්වන්නේ. මේ අවස්ථාව වෙන විට යකඩ කැබැල්ලේත් ජලයේත් උෂ්ණත්වයන් සමාන වෙලයි තියෙන්නේ. තවදුරටත් තාපය සංක්‍රමණය වීම සිද්ධ වෙන්නේ නැහැ. තාපයේ ශක්ති විශේෂයක් නිසා ඒක මනින අන්තර්ජාතික එකකේ වෙන්නේ ජූල්. තව කැලරිවලනොත් අපි මේ තාපය මනිනවා. ඊළඟට අපි බලමු වස්තුවක තාප ධාරිතාව කියන්නේ මොකක්ද කියලා. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපයිය යුතු තාප ප්‍රමාණය තමයි එම වස්තුවේ තාප ධාරිතාව කියලා හඳුන්වන්නේ. තාප ධාරිතාව මනින අන්තර්ජාතික සම්මත ඒකකය කෙල්විනේට ජූල්. ඒ වගේම අපිට තාපධාරිතාව සෙල්සියස් අංශකයට ජූල් වලනොත් මනින්න පුළුවන්. තාපධාරිතාව රඳාපවතිනවා එම වස්තුව සාදලා තියෙන ද්‍රව්‍යයේ. ඒ වගේම එම ද්‍රව්‍යයේ ස්කන්ධය. තාපධාරිතාව කැපිටල් C මගින් තමයි සංකේතවත් කරන්නේ. ඊළඟට අපි බලමු විශිෂ්ට තාපධාරිතාව කියන්නේ මොකක්ද කියලා. යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව කියලා හඳුන්වන්නේ. විශිෂ්ට තාපධාරිතාව සංකේතවත් කරන්නේ සිම්පල් C අකුරින්. විශිෂ්ට තාපධාරිතාවට අදාළ ඒකක වෙන්නේ කෙල්විනයට, කිලෝග්‍රෑමයට ජූල් හෝ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. වස්තුවක තාපධාරිතාව මෙන්න මේ විදිහට අපිට ගණනය කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු තාප ප්‍රමාණය සොයන්නේ කොහොමද කියලා. යම් කිසි ද්‍රව්‍යයක උෂ්ණත්වයේ යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය එහි ස්කන්ධය විශිෂ්ට තාපධාරිතාවේ හා උෂ්ණත්වයේ ඉහළ නැගි ප්‍රමාණයේ ගුණිතයට සමාන වෙනවා. අපි දැන් බලමු තාප ප්‍රමාණය හොයන විදිහ. පළවෙනි ගාන ජලයේ තියෙනවා කිලෝග්‍රෑම් දෙකක්. ජලයට අදාළව විශිෂ්ට තාපධාරිතාව. විශිෂ්ට තාපධාරිතාව කියලා අපි ගත්තේ සිම්පල් C අකුරෙන්. විශිෂ්ට තාපධාරිතාව 4200යි කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල්. ඊළඟට ගාන දීලා තියෙනවා උෂ්ණත්වයේ ඉහළ නැගලා තියෙන ප්‍රමාණය කෙල්වින් 10යි කියලා. මෙතන ස්කන්ධේ m සමානයි 2 කිලෝග්‍රෑම්. එතකොට තාප ප්‍රමාණය හොයද්දී අපි පාවිච්චි කරන සමීකරණයක් q සමානයි mc තීටා කියලා. එහෙනම් m වලගේ දන්නවා කිලෝග්‍රෑම් 2යි. විශිෂ්ට තාපධාරිතාව 4200යි. උෂ්ණත්ව වෙනස කෙල්වින් 10යි. තාපය කියලා කිව්වේ ශක්ති විශේෂයක් නිසා අපි මෙතනදී ඒකක විදිහට පාවිච්චි කරන්නේ ජූල්. එතකොට මෙතන මේ ගුණ කිරීමේදී උත්තරේ එනවා ඔයගොල්ලන්ට ජූල් 84000යි කියලා. අපි දෙවෙනි ගානත් හදන විදිහ බලමු. ඇලුමිනියම් කැබැල්ලක ස්කන්ධය. ඇලුමිනියම් කැබැල්ලක ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 500යි. එහි උෂ්ණත්ව වෙනස තීටා. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා. එතකොට මෙතන උෂ්ණත්ව වෙනස වෙන්නේ සෙල්සියස් අංශක 20යි. ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාව දීලා තියෙනවා කිව්වේ සිම්පල් C සමානයි 900යි. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. මෙතෙන්දිත් අපි මේ සමීකරණයමයි පාවිච්චි කරන්නේ q = mc θ. m කියලා කියන්නේ
ग्राम पांसीय आप मिथन दी किलोग्राम वाली नॉनी तिया गाना किलोग्राम वाली इनका तो हम बिंदु आदर्श में पहाई सी वर्ट अदाल अगे नम सी आई तीटा वर्ट अदाल अगे सेल्सियस अंश के विस्साई एतकोट मेक गुणकर हम वाला एनवा पिलितुर नम दाहाई जूल मे विधि तमाय अपि ताप प्रमाणे गन्ने करन्ने මේ ආකාරයට තාපය සැපයීම හෝ ඉවත් කිරීම හෝ නිසා ද්‍රව්‍යයක් එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වෙනවා. මෙසේ එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාසයක් කියලා හඳුන්වනවා. උදාහරණ විදිහට වායුවක් ඝනීභවනය වීම, ඝනයක් ද්‍රව බවට පත්වීම, ද්‍රවයක් ඝන බවට පත්වීම, ද්‍රවයක් නැටීම වගේ අවස්ථා අපිට දක්වන්න පුළුවන්. දැන් අපි බලමු ද්‍රවාංකය කියන්නේ මොකක්ද කියලා. යම් ඝන අවස්ථාවේ පවතින පදාර්ථයක් රත් කිරීමේදී ඒක ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට පත් වෙන්න අවශ්‍ය කරන උෂ්ණත්වය තමයි ද්‍රවාංකය කියලා හඳුන්වන්නේ. මේ ද්‍රවාංකය පීඩනයේ මත රඳා පවතිනවා. ඒ වගේම හිමාංකය කියලා කිව්වේ යම් ද්‍රවයක් සිසිල් කිරීමේදී එය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වෙන උෂ්ණත්වය. මේකත් පීඩනයේ මත රඳා පවතිනවා. යම් ද්‍රව්‍යයක් සඳහා ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයක තමයි තියෙන්නේ. ඊළඟට අපි තාපාංකය කියන අවස්ථාව හඳුනාගනිමු. යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රවය තුලින් බුබුලු දමමින් වාෂ්ප පිට වෙනවා නම්, ඒ කියන්නේ නැටීම සිදුවන උෂ්ණත්වය, එම ද්‍රව්‍යය තාපාංකය කියලා හඳුන්වනවා. මම ඔයාලට කිව්වා ද්‍රව්‍යයක අවස්ථා විපර්යාස සිදු වෙන්නේ එම ද්‍රව්‍යයට තාපය සැපයීමෙන් හෝ එම ද්‍රව්‍යයෙන් තාපය ඉවත් කිරීමෙන් කියලා. කාම රුෂ්ණත්වයේදී ඝන ලෙස පවතින ද්‍රව්‍යයක අණුවලට යම් ප්‍රමාණයක කම්පන චාලක ශක්තියක් තියෙනවා. තාපය සැපයපුවම වෙන්නේ මේ කම්පන චාලක ශක්තිය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ද්‍රව්‍යයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ අතර දිගින් දිගටම තාපය සැපයන විට එක්තරා අවස්ථාවකදී අණුවල චාලක ශක්තිය අණු අතර තියෙන බන්ධන කැඩිලා අණුවලට නිදහසේ චලනය වීමට සැලැස්වීමට තරම් ප්‍රමාණවත් වෙනවා. මෙය එම ද්‍රව්‍ය ඝන අවස්ථාවේ සිට ද්‍රව බවට පත්වන අවස්ථාව. මෙම අවස්ථා විපර්යාස සිදුවන අවස්ථාවේදී බාහිරින් තාපය ලෙස සැපයන ශක්තිය අණු අතර බන්ධන බිඳීමට වැයවන නිසා එමගින් ද්‍රව්‍යයේ උෂ්ණත්වයේ වැඩිවීම මේ අතරදී සිදුවෙන්නේ නැහැ. අවස්ථා විපර්යාසය සම්පූර්ණ වුණාට පස්සේ සැපයන තාපය නැවත පද්ධතිය උෂ්ණත්වයේ වැඩිවීම සඳහා භාවිත කරනවා. මෙසේ අවස්ථා විපර්යාසයක් සිදුවන අවස්ථාවේදී උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු නොවි ලබා ගන්නා තාපය গুপ্ত තාපය ලෙස හැඳින්වෙනවා. අපි බලමු දැන් විලයනයේ গুপ্ত තාපය කියන්නේ මොකක්ද කියලා. ඝනයක් ද්‍රව බවට පත්වීම තමයි විලයනය කියලා කිව්වේ. ඒ අනුව සෙල්සියස් අංශක බිඳුවෙහි පවතින අයිස් සෙල්සියස් අංශක බිඳුවෙහි පවතින ජලයේ බවට පත්වීමේදී උරා ගන්නා තාපය විලයනයේ গুপ্ত තාපය කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි වාෂ්පීකරණයේ গুপ্ত තාපය කියන්නේ මොකක්ද කියලා බලමු. ද්‍රවයක් වාෂ්ප බවට පත්වීම වාෂ්පීකරණය කියලා හඳුන්වනවා. අපි මේ උදාහරණයේ ඇසුරෙන් බලමු මොකක්ද වාෂ්පීකරණයේ গুপ্ত තාපය කියන්නේ කියලා. ජලය සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ පවතින විට ද්‍රව ජලය සෙල්සියස් අංශක 100 හුමාලයේ බවට පත් වෙනවා. මේ අවස්ථාවේදී උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා නැහැ. එහෙමනම් සපයන තාපය වැය වෙලා තියෙන්නේ අන්තරාණුක ආකර්ෂණ බල ඉවත් කිරීම සඳහා විතරයි. ඒ අනුව ඒ අවස්ථාවේදී උරාගත්තු තාපය වාෂ්පීකරණයේ গুপ্ত තාපය කියලා හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලමු විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය සහ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය කියන්නේ මොකක්ද කියලා. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා කියන්නේ ද්‍රවාංකයේ පවතින කිසියම් ඝන ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය. දැන් මේ රූප සටහනේ ඔයාලට පේනවා ඝන අයිස් කිලෝග්‍රෑම් 1ක් සම්පූර්ණයෙන්ම ද්‍රව ජලයේ බවට පත් කිරීමේදී ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ, උෂ්ණත්වය වෙනස් වෙලත් නැහැ. ඒ අවස්ථාවේදී ලබා ගන්න තාපය සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ අණු අතර තියෙන ආකර්ෂණ බල බිඳ දැමීමට පමණයි. එසේ උරා ගන්නා තාපය
विलयनीय विशिष्ट गुप्ततापे कियला हांदुन्वनवा ईलंगट अपि बलमु वाष्पीकरणे विशिष्ट गुप्ततापे कियन्ने मोकक्द कियला तापांके पवतिन द्रवयक एकक स्कंदयक एम उष्णत्वये वेनस्वीमकिन तोरव संपूर्णेन्म वाष्पबाट पत्किरीमट अवश्य ताप प्रमाणे तमाय वाष्पीकरणे विशिष्ट गुप्ततापे कियला कियन्ने දැන් මේ උදාහරණයට අනුව අපි අරගෙන තියෙනවා ද්‍රව ජලය කිලෝග්‍රෑම් 1ක්. මේ ද්‍රව ජලය පවතින්නේ එහි තාපාංකයේ. එතකොට මේ ද්‍රව ජලය එම තාපාංකයේම ඒ කියන්නේ සෙල්සියස් අංශක 100ෙම පවතින හුමාලයේ බවට පත්වීමේදී අවශ්‍ය කරන තාපය තමයි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා හඳුන්වන්නේ. දැන් අපි ඊළඟට බලමු මොකක්ද වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය. කියන්නේ කියලා ද්‍රවයක් වාෂ්ප බවට පත්වීම තමයි වාෂ්පීකරණය කියලා හැඳින්වුවේ ද්‍රවයක් වාෂ්ප බවට පත්වීම තත්වයන් දෙකක් යටතේ විස්තර කරන්න පුළුවන් එකක් තමයි තාපාංකයේ පවතින ද්‍රවයකට තවදුරටත් තාපයේ සැපයීම නිසා සිදුවන නැටීම අනෙක තමයි තාපාංකයට පහළ උෂ්ණත්වවලදී ද්‍රවය ක්‍රමයෙන් වාෂ්ප බවට පත්වීම තාපාංකයට පහළ උෂ්ණත්වවලදී ද්‍රවයක් වාෂ්ප බවට පත්වීමට තමයි අපි කියන්නේ වාෂ්පීභවනය කියලා. සාමාන්‍යයෙන් වාෂ්පීභවනය ගත්තහම ඒක සිදු වෙන්නේ වාතයට නිරාවරණය වෙච්ච පෘෂ්ඨයෙන් පමණයි. නමුත් ද්‍රවයක් නැටීමේදී ද්‍රව පෘෂ්ඨයට යටින්ද වාෂ්ප පිටවීම සිදු වෙන්න පුළුවන්. මේ නිසා තමයි ද්‍රවයක් නැටීමේදී බුබුලු දාන්නේ. මේ පාඩමේ දෙවෙනි කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉගෙන ගනිමු.